2018 නව වසරේ පළමු පුන් පොහෝ දිනය අදයි. අද දුරුතු මස පුර 15ක් පොහෝ දිනයේදී අද උදෑසන සිට ITN රූපවාහිනී සේවය නවතාවයකින් යුතුව බෞද්ධාගමික වැඩසටහන් රැසක් ඉදිරිපත් කළා. ඇත්තෙන්ම අප ලෞතර බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය කියන ත්‍රයි මංගල්‍යයේම සිදු වූ දඹදිව සිට එවන් වැඩසටහන් නවතාවයකින් යුතුව ඉදිරිපත් කිරීම විශේෂත්වයලා සැලකිය යුතු කරුණක්. ඒ වගේමයි අද පටන් සෑම පොහෝ දිනකම රාත්‍රී 9:30ට දම් සභාව ධර්ම සාකච්ඡා වැඩසටහනත් ඉදිරිපත් කිරීම තවත් විශේෂත්වයක්. මේ වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා සියලු කටයුතු සම්පාදනය කොට තිබෙනවා ITN රූපවාහිනී සේවය ඒ කර්මලාකාරීත්වය පියවර අරගෙන තිබෙනවා. මේ වැඩසටහන ඉදිරිපත් කරනු ලබන්නේ ඇත්ත වශයෙන්ම වත්මන් සභාපතිතුමාගේ සංකල්පයක්, යෝජනාවක්, අදහසක් අනුවයි. මේ වැඩසටහන ඉදිරිපත් කිරීමේ මූලික අරමුණ වන්නේ බෞද්ධ දර්ශනයේ එහෙම නැත්නම් බුදුදහමේ ගැඹුරු ධර්ම කොටස් පිළිබඳව කරුණු විග්‍රහ කරමින්, විශ්ලේෂණය කරමින්, හැකිතරම් සරල අන්දමින් කරුණු පැහැදිලි කර දීමයි. ඒ සඳහා ධර්මදර භික්ෂුන් වහන්සේලා, ඒ වගේම ආචාර්ය මහාචාර්යවරුන්, ඒ වගේම විද්‍යාඥයින්, එමෙන්ම විවිධ විශේෂ ක්ෂේත්‍රයන්හි මහත් පරිචයක් ඇති, දැනුම අවබෝධය ඇති සම්පත්ධාරින්ගේ දායකත්වයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හැකි සුදුසු යෝග්‍ය අවස්ථාවන්හිදී ඒ ගැඹුරු ධර්ම කොටස් පිළිබඳ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයනුත් අවධානය යොමු කරන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අද මේ පළමු වැඩසටහනට අප ඉතාමත්ම ගෞරවණීයව ආරාධනා කළා ව්‍යක්ත ධර්ම දේශකයන්න් වහන්සේලා දෙනමකට. ඒ තමයි ඔබ හිතා හොඳින් දන්නා පූජ්‍ය දොළොස්වල උදිත දීර ස්වාමීන් වහන්සේට, උන්වහන්සේ ඉතාමත්ම ජනප්‍රිය ධර්ම දේශකයන්න් වහන්සේ නමක්. ඒ වගේම පූජ්‍ය අලුබෝමුල්ලේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේට. ඇත්තෙන්ම අද මේ වැඩසටහනේ මූලාරම්භයට මා කැමති කිසියම් ප්‍රවිෂ්ටයක් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ, අප දන්නවා අප මේ ජීවත් වන්නේ ඇත්තෙන්ම විෂමතා බහුල පරිසරයක, එහෙම නැත්නම් ලෝකයක. විෂමතා කියලා කියන්නේ වෙනස්කම්. මොනවද මේ වෙනස්කම්? හැම සමාජ ස්තරයකම අප දකින්නේ වෙනස්කම්. දැන් පුද්ගලයන් වශයෙන් ගත්තත් එක් පුද්ගලෙක් තවත් පුද්ගලයකින් වෙනස් වෙනවා. අපි මේ ඇඟිලි සලකුණු පවා වෙනස් වෙනවා එක් පුද්ගලයකින් තවත් පුද්ගලයකට. ඒ වගේම අපි මේ DNA තාක්ෂණය ගත්තත් හැම පුද්ගලයෙක්ම එක හා සමාන වෙන්නේ නැහැ. දැන් මේ උප්පත්ති වශයෙන් ගත්තත්, ප්‍රත්‍යත්ම වශයෙන් ගත්තත්, ඒ වගේම මියදීම, එහෙම නැත්නම් මරණය වශයෙන් ගත්තත් විෂමතා එමටයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මා පැහැදිලි කරනවා නම්, අපි දන්නවා ඉතාමත්ම එක් බිරිඳෙක් උප්පත්ති ලැබනවා ඉතාමත්ම දිලිඳු, එහෙම නැත්නම් දරිද්‍රතාවයෙන් පෙළෙන ඒ පවුලක මවට සහ පියාට දාව. ඒ ඇත්තට මේ පවුලේ ජීවිකාව ගෙන යන්න බොහොම අසීරු තත්වයක ඉන්න පරිසරයක තමයි එක් බිරිඳෙක් උප්පත්ති ලබන්නේ. ඒ වගේම තවත් බිරිඳෙක් උප්පත්ති ලැබනවා අසීමිත ලෙස ධනස්කන්ධයක් තියෙන යාන වාහන, මිල මුදල්, ඒ වගේම දේ දොර, මේ හැම දෙයක්ම සුඛෝපභෝගී ජීවිත ගත කරන පවුලක මවට සහ පියාට දාව බිරිඳෙක් උපදිනවා. දැන් මේ බිරිඳුන් දෙදෙනා උප්පත්ති ලබන්නේ වෙනමම පරිසර දෙකක. ඒකට හේතුවක් අපිට හිතා ගන්න වෙනවා. ඒ වගේම තමයි පැවැත්ම අසින් ගත්තොත් එහෙම අපි දන්නවා ඇතැම් උදවිය මේ ජන සමාජයේ ඉතාමත්ම ධනස්කන්ධ ඒක රාශි කරගත්ත පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම එදා වේල හම්බ කරගන්න බැරි දරිද්‍රතාවයෙන් පිළිලෙ පුද්ගලයොත් ඉන්නවා. ඒ වගේම අපි දන්නවා මේ වගේ සිදුවීම්නුත් තියෙනවා. ඒ කියන්නේ දැන් දෙදෙනෙක් එකට ගමන් කරනකොට හදිසි රිය අනතුරක එක් පුද්ගලයෙක් ඒ මොහොතදීම ජීවිතක්ෂයට පත් වෙනවා. අනිත් පුද්ගලයාට කිසිදු උපද්‍රවයක් නැහැ, එහෙම නැත්නම් බොහොම සුළු සීරිම් තුවාල තමයි ලැබෙන්නේ. ඒ වගේම අපි දන්නවා පසුකේ දශක කිහිපය තුළදී මේ රටේ බෝම්බ පිපිරුණා. ඒ අවස්ථාවේදී ඒ බෝම්බ පිපිරුණ ස්ථානයේ සිටි දෙදෙනෙක් ගත්තොත් එක් පුද්ගලයෙක් ඒ මොහොතේම කැරිබියානුවලට සුණු විසුණු වෙලා ජීවිතක්ෂයට පත් වෙන අතරතුර අනිත් පුද්ගලයා සමහර විට කිසිදු උපද්‍රවයකින් තොරව ජීවිතේ බේරා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. මේ වගේ වෙනස්කම් පැවැත්ම අනුව අපි දකිනවා. ඒතර ජීවිතයේ අවසාන කාලයේ ගත්තොත්, මියදීම පිළිබඳව ගත්තොත් අපි දන්නවා සමහර කලන රූපයේ අවස්ථාවේදී මේ ජීවිතයේ බිරිඳගේ නැති වෙනවා. එහෙම නැත්නම් ළමා කාලයේදී ජීමිය දෙනවා. එහෙම නැත්නම් යෝන් අවස්ථාවේදී මිය දෙනවා. එහෙම නැත්නම් වයවෘද්ධ අවස්ථාවේදී මිය දෙනවා. මේ මිය දෙන අවස්ථා විවිධයි. ඒ වගේම සමහරු ඉතාමත්ම වාසනාවන්ත මරට මරණවලට පාත්‍ර වෙනවා. තවත් උදවිය ඉතාමත්ම දුක්ඛිත තත්වයෙන් තමයි ජීවිතක්ෂයට, එහෙම නැත්නම් මරණයට පත් වෙන්නේ. මේ වගේ විවිධ වෙනස්කම් විෂමතා තිබෙන බහුල ලෝකයක අප ජීවත් වන්නේ.
මම කැමැති මුලින්ම අපේ පූජ්‍ය දොළොස්වල උදිතදීර ස්වාමීන් වහන්සේ වෙත යොමු වන්න. ස්වාමින් වහන්සේ මේ වගේ දැන් මේ වගේ වෙනස්කම් ඇති වෙන්නේ කොහොමද? ඒ බෞද්ධ දර්ශනීයට අනුව එහෙම නැත්නම් බුදුදහමට අනුව කොහොමද මේ කරුණ අපි වටහා ගන්නෙ? මේ වගේ විෂමතා ලෝකයක් ඇති වෙන්නේ කොහොමද? ඔව්. පූජනීය අලුබෝ මුල්ලේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේගෙන් අවසරයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ සුබ කියලා තරුණයෙක් හිටියා. තෝදෙය්‍ය කියන බ්‍රාහ්මණතුමාගේ පුතා. එයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දවසක් අහනවා, භාග්‍යවතුන් වහන්සේ, ඒ සමාජ තුල නොයෙක් වෙනස්කම් තියෙනවා. මේ වෙනස්කම් නැත්තම් මේ වෙනස් බෙදීම් ඇති වෙන්නේ කොහොමද? මහත්යහපු ප්‍රශ්නයම ඒ සුබ කියන තරුණයා අහනවා. මේක සඳහන් වෙන්නේ මජ්ඣිම නිකායේ ඔය චූල කම්ම විභංග කියන සූත්‍රයේ සුබ සූත්‍රය කියන නමත් ඒකට භාවිතා කරනවා. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකෙදි බොහොම ලස්සන පිළිතුරක් දෙනවා. උන්වහන්සේ වදාළා, තරුණය කර්මය සකීය වූ දෙයක්. සකීයයි කියන්නේ තමන්ට අයිති දෙයක් කර්මය. ඊළඟට කර්මය දායාදයක්. දායාදයක් කියන්නේ අම්මගෙන් තාත්තගෙන් උරුමෙච්ච එකක් නෙමෙයි, නැන්දගෙන් මාමගෙන් උරුමෙච්ච එකක් නෙමෙයි, සසරෙන් උරුම වෙච්ච දායාදයක් තරුණය කර්මය. ඊට පස්සේ උන්වහන්සේ කියනවා, තරුණය කර්මය තමයි සත්වයා බෙදන්නේ හීන ප්‍රනීත වශයෙන්. ඒකේ බුදුරජාන් වහන්සේ බොහෝම ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ලස්සන වෙලා ඉපදෙන්නේ කර්මයෙන්. අවලස්සන වෙලා දුර්වර්ණ වෙලා ඉපදෙන්නේ ඒත් කර්මයෙන්. දුප්පත් වෙලා ඉපදෙන්නේත් කර්මයෙන්. ඊළඟට පෝසත් වෙලා ඉපදෙන්නේත් කර්මයෙන්. සමහර අය අල්පාබාධ, ලෙඩ අඩුයි. ඒකටත් හේතුව කර්මය. තව සමහර අය බොහෝ ආබාධ ඇති පිරිස. ඒටත් හේතුව කර්මය. තව සමහර අය ප්‍රසිද්ධයි, සමහර අය අප්‍රසිද්ධයි. ඔය වගේ හැම දෙයකටම හේතුව කර්මය. ඒ කියන්නේ සියල්ලටම හේතුව කර්මය කියලා එහෙම නෙමෙයි කියන්නේ. මම මේ කතා කරපු බොහෝ දේවල් වලට හේතුව කර්මය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒක බොහොම වැදගත්. එක මහත්මයෙක් ඉන්නවා ගමක. මේ මහත්මයාට රෝගයක් තියෙනවා. එතම අඩි 10ක් 15ක් ඇවිදිනකොට බඩ අල්ලගෙන කෑ ගහනවා දරා ගන්න බැරි වේදනාවෙන්. ඉතින් වෛද්‍යවරු වරින් වර සල්ලේකර්ම කරලා මේ වකුගඩුවල ওই නොයෙක් ශරීර තැන්වල තිබෙන ගල් ඉවත් කරනවා මෙයාගේ. ඒ වුණාට ආයෙමත් ශරීරේ ගල් හැදෙනවා. ඉතින් ටික දුරක් යනකොට වේදනාවෙන් කෑ ගහනවා. ඊට පස්සේ මෙයාගේ අතීතය ගත්තට පස්සේ මේ ජීවිතේ මුල් කාලේ ගත්තහම නිරෝගී වෙන්න කාලේ අධික ලෙස අර බඳින තුවක්කු භාවිතා කරලා ඌර මරමින් ජීවත් වෙච්ච කෙනෙක්. සමහර විට තොණ්ඩු තියලා ඌර අහුණාට පස්සේ මැරෙන්න ඉස්සෙල්ලම බඩ කපනවා මේ ඌරන්ගේ. මෙයා ළඟට ගිහිල්ලා යකඩ උල් වලින් පිහි වලින් ඇනලා. ඉතින් දැන් එයා විඳවනවා අර ඌර විඳවන විදිහට වසර ගණනාවක සිට. අන්න ඒ වගේ සමහර විට මෙලොවම කරන කර්මය නිසා මෙලොවම වෙනස්කම් හට ගන්න පුළුවන්. මම ඒකයි ඒ කතාව කියන්න හේතුනේ. මම මෙතනදී පොඩි බාධාවක් කරන්න ස්වාමීන් වහන්සේ, මුලින්ම අර්ථකථනය කළොත් මොකද්ද ඔය කර්මය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ? ඔව්. ඒක බොහොම වැදගත්. කර්මය කියන්නේ මොකද්ද කියලා. කර්මය කියන්නේ ඇත්තටම බුදුරජාන් වහන්සේ වදාළ ප්‍රසිද්ධම පාඨය තමයි චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. මහණනි, කර්මය කියන්නේ චේතනාවයි කියලා. හැබැයි චේතනාවක් කිව්වහම ඔය යම් කිසි දෙයක් කරන්න මූලික වෙන සිතුවිල්ල,
කියලා අපිට හිතන්න පුළුවන්. ඒ චේතනාව විතරක්ම කර්මය වෙන්නෙත් නැහැ. දැන් උදාහරණයක්, මට හිතුණා දානයක් දෙන්න. ඒ දානයක් දෙන්න හිතුණාට ඒ විතරක්ම මදිනේ. ඒ දානය දෙන්න හිතුණාම තව එක ක්‍රියාත්මක වෙන්න ඕනි, සම්පූර්ණ වෙන්න. මම බඩු මුට්ටු එකතු කරන්න ඕනි, යහන්ඩ පිහන්ඩ ඕනි, ප්‍රතිග්‍රාහකයන් සොයා ගන්න ඕනි, ගෙනියන්න ඕනි, පූජා කරන්න ඕනි. ඒ නිසා ඉතින් ඒක නිසා චේතනාව විසින් තමයි හැබැයි අනික් අවශ්‍ය ඔක්කොම පරිසරය පසුබිම සකස් කරන්නේ. ඒක නිසා චේතනාවම ප්‍රධාන වෙන හන්දා චේතනාව කර්මයයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. තව සරලවම කිව්වොත්, හොඳ දෙයක් කරන්න හදනකොට අපේ හිත තුල හටගන්න හොඳ සිතුවිලි තියෙනවා, ඒවට අපි කියනවා කුසල චේතනා කියලා. ඒව කුසල කර්ම. ඒ වගේම නරක දෙයක් කරන්න හදනකොට ඒ සම්බන්ධව අපේ හිත තුල හටගන්න නරක සිතුවිලි තියෙනවා. ඒ නරක සිතුවිලි වලට අපි කියනවා අකුසල කර්ම කියලා. හැබැයි හොඳ නරක කිව්වහම ඒකත් තේරුම් ගන්න ඕනි හරියට. උදාහරණයක් විදිහට අපි හිතමු යම් කිසි කෙනෙක් අනුන්ට කරදරයක් වෙන මිනිස්සෙක්ව මරනවා. දැන් බැලූ බැලමට බොහෝම හොඳ ක්‍රියාවක් මේ මිනිස්සයා සමාජයට කරදරයක්, අපි හිතමු මැරේක් එක්ක හොරෙක් කියලා කවුරුරියාව ඝාතනය කරනවා. බැලූ බැලමට බොහෝම හොඳ ක්‍රියාවක්, සමාජයට තිබිච්ච ලොකු පිළිලයක්, වදයක්, කරදරයක් නැති කරලා දැම්මා. හැබැයි ඒක ධර්මානුකූලව කුසල කර්මයක් නෙමෙයි. ඒක නිසා අර හොඳ නරක කියන දෙකත් හරියට තේරුම් ගන්න ඕනි ධර්මානුකූලව. මෙතෙන්දි හොඳයි කියලා කිව්වේ ඒ කරන ක්‍රියාව ආසාවෙන් තොරව, ඒ කියන්නේ ලෝභයෙන් අපිරිසුදු නොවිච්ච ක්‍රියාවක් වෙන්න ඕනේ. ඊළඟට දේශයට යටත් වෙලා කරන්නේ, දේශයෙන් මැඩිලා කරන්නේ නැති ක්‍රියාවක් වෙන්න ඕනේ. ඊළඟට මේ ක්‍රියාව මෝහයෙන් තොරව කරන ක්‍රියාවක්. ඒ කියන්නේ අර පිම්පව් විශ්වාස කරන කෙනෙක් කරන ක්‍රියාවක්. ඔන්න ඔය කාරණා තුනම හරි, ඔවෙන් එකක් හරි දෙකක් හරි තියෙනවා නම් තමයි ඒක අපි හොඳ කර්මයක්, කුසල කර්මයක් කියලා හඳුන්වන්නේ. ඊළඟට අකුසල කර්මයක් කියලා කියන්නේ එක්කෝ ඒ දේ ආසාවෙන් යුතුව කරන දෙයක්, ලෝභය. නැත්තම් තරහෙන් යුතුව කරන දේ. එහෙමත් නැත්තම් පිම්පව් ගැන අවබෝධයක් නැතුව, විශ්වාසයක් නැතුව, පිළිගැනීමක් නැතුව කරන දේ මෝහය. ඔය ලෝභ දේශ මෝහ වලින් යුක්ත හෝ සමහර අකුසල් තියෙනවා. ඔය කාරණා තුනෙන් දෙකක් විතරක් යදෙන අකුසලුත් තියෙනවා. සමහර විට ලෝභයයි මෝහයයි දෙක යදෙන්න පුළුවන්. සමහර විට මෝහයයි දේශයයි යදෙන්න පුළුවන්. සමහර විට මෝහය නැති වෙන්නත් පුළුවන්. සමහර විට යම් මට්ටමකට මෝහය නැති වෙන්නත් පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් අන්න ඒවා තමයි මේ බුද්ධ ශාසනය තුල කර්මය කියලා විස්තර කරලා දෙන්නේ. ඔය මම කියපු ලෝභ, දේශ, මෝහ කියන තුනට කියනවා අකුසල කර්ම, අකුසල මූල. ඒ අකුසල කර්ම වලට හේතු වෙන මුල්. අලෝභ, අදෝස, අමෝහ කියන තුනට කියනවා කුසල මූල කියලා. කුසල් වලට හේතු වෙන, පදනම් වෙන මූලික කාරණා කියලා. එතකොට දැන් මේ අද සමාජයේ වර්මා මුලින් සඳහන් කළ විෂමතාවලට හේතු පාදකකට මූලික කරුණු කොහොමද වහන්සේ පැහැදිලි කර දෙන්නේ අපිට? ඔව්. ඇත්තටම සමාජයේ විෂමතාවලට මූලික වෙන කාරණාව ප්‍රධානම එක කර්මය කියලා කියන්න පුළුවන්. ඒ කර්මය සමහර විට අපි පෙර ජීවිතවල කරපු කර්ම සමාජ විෂමතාවලට හේතු වෙනවා. ඊළඟ මේ ජීවිතේ කරන ඒවා මේ ජීවිතේ පසු කාලයේදී සහ ඉදිරි ජීවිතවලදී විෂමතාවලට හේතු වෙනවා. මම උදාහරණයක් කියන්නම්. යම් කෙනෙක් ඉන්නවා සත්තුන්ට, මිනිස්සුන්ට අතින් පයින් ගහනවා.
දඬුමු ගුරු වලින් ගහනවා හිංසා පීඩා කරනවා මොකද්ද විපාකේ මෙලොවම සමහර විට රෝග බහුල කෙනෙක් බවට පත් වෙනවා ඊළඟට ඉපදෙන ජීවිතවලදී රෝග බහුල කෙනෙක් බවට පත් වෙනවා දැන් බලන්න අද සමාජෙ ඉන්න වැඩිම පිරිසක් ගත්තොත් විශේෂයෙන් නාගරිකව අවුරුදු 35 පෙන්නට පස්සේ දියවැඩියාවෙන් පීඩා ලබනවා. එහෙම නැත්නම් කොලෙස්ටරෝල් තියෙනවා. අධි රුධිර පීඩනය. බොහෝ දෙනෙක්ගේ දනිස් කැක්කුම. ආතරයිටිස් කියලා කියන්නේ. ඔය වගේ බොහෝ රෝගාබාධයන්ගෙන් පීඩා ලබනවා. මොකක් නිසාද? පෙර ජීවිතවලදී අනන්ත අප්‍රමාණ සත්වයන්ට හිංසා කළා, පීඩා කළා. වද දුන්නා ගැහුවා මිනිස්සුන්ට ගැහුවා කායික මානසික පීඩා ලබා දුන්නා ඒවැයි විපාක තමයි මේ විඳින්නේ ඒවා තමයි අර සමාජේ වෙනස් වෙන්න හේතුව ඊළඟට බලන්න විශාල පිරිසක් ගත්තාම අඩු වයසින් මරණයටපත් වෙන්නේ පරමායුෂ වින්දනය කරන්නේ අඩු ගානේ දැන් හිතනවනේ අවුරුදු 74ක් විතර පරමායුෂ තියෙනවා කියලා කල්පනා කරනවනේ රජයෙන් එහෙම ඔය සමහර අවස්ථාවලදී අපිට කියනවා එහෙන්නේ. ඉතින් එච්චර කල් ජීවත් වෙන්නේ ගොඩක් දෙනෙක්. මොකද්ද හේතුව? ඒ හේතුව තමයි ප්‍රාණඝාතය සිදු කළා. ඒ ප්‍රාණඝාත අකුසල කර්ම හේතු කරගෙන මෙලොව අල්පායුෂ ඇති කෙනෙක් බවට පත් වුණා. ඔය බුදුරජාණන් වහන්සේගේ කාලේ තාපස කෙනෙක් හිටියා. ඒ තාපස්තුමා ළඟට ආවා මව්පිය දෙන්නේ තමන්ගේ දරුවා වඩාගෙන ඉස්සෙල්ලම තාත්තා වැඳා තාපස්තුමා කිව්වා සුඛී දීර්ඝායුකෝ භව සැප වේවා දීර්ඝායුස ලැබේවා ඊළඟට අම්මා වැඳා එයාටත් ආශිර්වාද කළා සැප වේවා දීර්ඝායුස ලැබේවා පුතාට කියලා වැඳෙව්වා තාපස්තුමා ආශිර්වාද කළේ නැහැ තාත්ත දන්නවා මේ මහා බලගත් තපස කෙනෙක් ආශිර්වාද කරන්න නැත්තේ මොකක් හරි හේතුවක් ඇතුව. එවුව ස්වාමීනි මොකද්ද හේතුව? කොහොමද මං ආශිර්වාද කරන්නේ? ළමයා තව දවස් කීපයක් ජීවත් වෙන්න කියලා කිව්වා. දවස් 7යි. අනේ ඔබ වහන්සේට බැයිද ළමයාට දීර්ඝායුෂ ලබා දෙන්න? බෑ මම දන්නේ. එනං ඔබ වහන්සේ දන්න කෙනෙක්වත් නැද්ද ළමයා දීර්ඝායුෂ ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ තාපස්තුමා කියනවා දඹදි උතුරු ප්‍රදේශේ බුදුරජාන් වහන්සේ ඉන්නවා සැවැත් නුවර එහෙට යන්න. අන්තිමට බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාන් වහන්සේ නියම කළා පිරිත් දේශනාවක් කරන්න. ඊට පස්සේ උන්වහන්සේත් වැඩම කළ අවසාන මොහොතේ මේ පිරිතට. ඊට පස්සේ ළමයට 120ක් ආයුෂ ලැබුණා. දීගායු කුමාරය කියලා නම් කළා. මම මේ කතාව කිව්වේ මේ කර්මයේ සමහර ඒවා වෙනස් කරන්න පුළුවන් කර්මයෙන්ම. ඒකට කියනවා අකුසලය මැඩලන කුසල කර්මයක් ඇත කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ සමහර අකුසල් යටපත් කරන්න පුළුවන් කුසල කර්ම තියෙනවා. ඉතින් ඒක නිසා සමහර දේවල් අපිට කුසල කර්ම කරලා යටපත් කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා ඉස්සර එක ළමෙක් හිටියාගේ මේ කකුල මුල යම්කිසි දඩයක් වගේ හැදිලා ප්‍රතිකාර කරනවා සනීප වෙන්නෙම නෑ තරුණ ළමෙක් ඉතින් හරිම අපහසුයි නිතර කසන රෝගයක් බොහොම ප්‍රතිකාර කළාට සුව වෙන්නේ ඉතින් ඒ ළමයා දසක් මට කිව්වා මම කිව්වා 1998 වර්ෂේ මං කිව්වා මල්ලි බෝධි අතුගාණ්ඩ අඛණ්ඩවම මාසයක් බෝධිය ප්‍රාකාරයෙන් ඇතුළ අතුගාලා හිතන්න කියලා මේකෙන් සුව වෙන්න කියලා බෝධි අතු ගෑවම මේ වගේ රෝග සුව වෙනවා කියලා ඉතින් මෙයා මේක කළා ඇත්තට මාස ඉවර වෙනකොට සම්පූර්ණයෙන්ම අර අධික පීඩා ලැබපු මේ රෝගී ස්වභාවය සුවපත් කරගන්න පුළුවන් වුණා. ඒ වගේ සමහර කර්ම තියෙනවා අපේ දුර්වල කුසල කර්ම මැඩලන්නත් පුළුවන්. ඒක නිසා විෂමතාවය තුළ
ඔහි රැඳී සිටින්නත් ඕනේ සමහර වෙනස්කම් අපිට වෙනස් කරගන්නත් පුළුවනි. එහෙමයි ස්වාමීනි සර්. අපි දැන් අවස්ථාව සලසා දිය යුතුව තිබෙනවා විරාමයක් සඳහා. දම් සභාව වෙතට. මා කැමති නැවතත් ඔබ වහන්සේකෙම විමසන්න දැන් මා කිව්වා මීට කලින් අර උදාහරණ කිහිපයක්. ඉතාමත්ම දරුණු විදිහේ එහෙම නැත්නම් ඉතාමත්ම මේ සංවේදී විදිහට ඇති වෙනස්කම්. එතකොට මේ අපි කිව්වා හදිස්සිය මරණයට පත් වෙනවා හදිස්සිය ධනවත් වෙනවා හදිස්සිය දිනිඳු බවට පත් වෙනවා ඒ වගේම ඉතාමත්ම අසාමාන්‍ය විදිහට විෂමතාවලට පාත්‍ර වෙන තත්වයේ ඇති වෙන්නේත් ওই කින කර්මය නිසාමද ස්වාමීන් වහන්ස ඔව් බොහෝ විටම ඒ වගේ ප්‍රධාන දේවල් වෙන්න වැඩිම බලපෑමක් කරන්නේ කර්මයම තමයි ප්‍රධාන දේවල් වලට කර්මින් තොරව වෙන දේවල් තියෙනවා දැන් ඇස්සට තෙමුනොත් ලෙඩ වෙනවා. නමුත් ප්‍රධාන දේවල් වෙන්නේ නම් කර්මයෙන්මයි. දැන් පිළිකාවක් ඇදුනොත් එහෙම පිළිකා හැදෙන බොහෝ හේතු තව තියෙනවනේ. නමුත් ඒ හේතු වලට භාජනය වෙන අය ඉන්නවා. ඒ උනාට පිළිකා නැහැ. දැන් අපිට නිතර කතා කරන එකක් බුලත් පිට කණ්ඩ එපා. මුඛ පිළිකා හැදෙනවා. අතර මුඛ පිළිකා හැදෙන්න පසුබිම තියෙනවා බුලත් පිට තුල දුම්කලවල තියෙනවා පුවක්වල තියෙනවා හුණුවල තියෙනවා. බුලත් ඇරුණහම අනික ඔක්කොම ටික අධික විස දේවල්. ඒ වුණාට බුලත් පිට කණ අය ඉන්නම පිළිකා හැදෙන්නේ නැති. ඊළඟ බුලත් පිට කන්නේ නැති අය ඉන්නම මුඛ පිළිකා වලින් අධික ලෙස පීඩා විඳින අය ඉන්න මුඛ පිළිකා හැදිච්ච අය ඉන්නවා. ඉතින් අර ඒ ලෙඩක් හැදෙන්න හේතු ටික තිබුණත් ලෙඩේ හැදෙන්නේ නැහැ. කර්මය තිබුණේ නැත්තම්. ඒ වගේ ප්‍රධාන දේවල් වලදී පිළිකාවකදී එහෙම නැත්තම් අතප්පයක් කැඩීමකදී ප්‍රධාන දේවල් වලදී බොහෝ කොට ප්‍රධාන වෙන්නෙම කර්මයම තමයි. ඒකෙදි ඒක අපේ හොඳටම තේරුම් ගන්න ඕනි කාරණාවක් කර්මයේ ප්‍රබල බලපෑමක් තියෙනවා කියන එක. අර කුකුල්ලෝ මරණ කෙනෙක් මේ කවර එකට දාලා මේ කවරේ ගැට ගහලා පොළවේ ගහලා කුකුල්ලු ඝාතනය කරනවා. ඔය මහාචාර්ය නන්දසේන රතනපාල මහත්තයා මෙයා ගැන අදීක්ෂණය කළා මැරෙනකම්ම. ඉතින් මෙතුමාට කොහොම හරි ළමෙකුත් ඉපදිලා තියෙන අන්තිමට ඒ ළමයාගේ පෙකණිවැල බෙල්ල වටේ තියලා ඒ ළමයාගේ ඊට පස්සේ ඒ ළමයා පෙකණිවැලට හිර වෙලා බිහි වෙන මොහොතේ මරණයටපත් වෙනවා. අන්තිමට අර මිනිස්සයත් මැරෙන්නේ එතුමාගේ වාර්තාවක සඳහන් කරනවා ඒ මිනිස්සයත් මැරෙන්නේ හුස්ම ගන්න බැරුව හිර වෙලා. පුදුම විදිහට කාලයක් පුදුම විදිහට දුක් විඳලා වේදනාවෙන් පීඩා ලබලා. ඉතින් ඒක නිසා අර මහත්තයෙකු වගේ හදිස්සි අනතුරු වෙන්නත් එහෙම මේ හදිස්සිය කරපු දේවල් සමහර හිටපු ගමන් හදිස්සියේ සමහර අයට ගහනවා හදිස්සියේ බනිනවා හදිස්සියේ තල්ලු කරලා දානවා. ඒ වගේ හදිස්සිය කරපු දේවල් වල විපාක අපිට හදිස්සියෙම එන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ ප්‍රබල දේවල් වෙන්නත් කර්මය ප්‍රධාන වෙනවා. එහෙමයි ස්වාමීනි. මම කැමතියි අපේ අලුබුම්බුල්ලේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ වෙත යොමු වන ස්වාමීන් වහන්සේ දැන් අපි ওই කර්මයෙන් සිදුවෙන අපි දේවල් අපි අහලා තියෙනවා බෞද්ධ දර්ශනය අනුව. නමුත් අපි තව නියාම ධර්මක අහලා තියෙනවානේ. ඍතු නියාම බීජ නියාම කම්ම නියාම ධම්ම චිත්ත යනාදී වශයෙන් දැන් මෙතනදී මේ පිළිබඳවත් මේ කරුණු ආවර්ජනය කිරීමේ වැදගත්කමක් තියෙනවා. ඒ නිසා මම හුදෙක් මතකයේ අවදි කිරීම පිණිස සඳහා පමණක් කෙටියෙන් සැකෙවින්න වහන්සේ අපිට පැහැදිලි කර දෙන්න ඕන මොනවද මේ ඍතු නියාම කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ? හොඳයි. අපේ ගෞරවනීය දොළොස්වල උදිත දිහිර ස්වාමින් වහන්සේගෙන් අවසරයි. අංගුත්තර නිකායේ තික නිපාතේ තිත්තායතන සූත්‍රය බුදුහාමුදුරෝ කාරණා තුනක් ප්‍රතික්ෂේප කරනවා. පුබ්බේකත හේතුවාදය, සියල්ලම මේ පෙර කර්මයෙන් වෙනවයි කියන කාරණය. ඊට පස්සේ ඉස්සර නිම්මානවාදය, ඊශ්වරයෙක් බ්‍රහ්මයෙක් දෙවියන් වහන්සේ නමක් මේ ලෝකය මැව්වය කියන කාරණය. අහේතු අපච්චයවාදය, හේතු ප්‍රත්‍යයන්ගෙන් තොරවයි මේ ලෝකයේ යම් යම් දේවල් මේසේ නම් හැමදේම වගේ සිද්ධවන්නේ කියන මේ කාරණා තුනම ප්‍රතික්ෂේප වෙනවා. එහෙම ප්‍රතික්ෂේප කරපු බුදුහාමුදුරුව
වාසෙට්ට සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායෙත් හම්බෙනවා කුද්දක නිකායේ සුත්ත නිපාතෙත් අපිට හම්බෙනවා. ඒ සූත්‍රයේදී දේශනා කරනවා මහත්මයා කම්මනා වත්තති ලෝකෝ. මේ ලෝකයේ පවතින කර්මය ඔස්සේ කර්මය අනුව කම්මනා වත්තති පජා. මේ සත්ව ප්‍රජාව මනුෂ්‍ය ප්‍රජාව පමණක් නෙමෙයි. සත්ව ප්‍රජාව දුගතිගාමී සත්වය සුගතිගාමී සත්වය පමණක් නෙමෙයි බ්‍රහ්ම ලෝකගත බ්‍රහ්මයන් පවා ඒ ඔක්කොම සත්ව ප්‍රජාවනේ. කර්මය මුල් කරගෙන කම්ම නිබන්ධනා සත්තා මේ සත්වයන්ට කර්මය බුදුම තරම් සම්බන්ධ වෙලා හා වෙලා යා වෙලා බද්ධ වෙලා තියෙන්නේ. උපමාවකින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා රතස්සානීව යායතු ගමන් කරන රථයක රෝදය වැටෙනවට කඩෑනයක් යොදලා තියෙනවා. කඩෑනි නිසා රෝදය ඉවතට වැටෙන්නේ නැහැ. අන්න ඒ වගේ කඩෑනියසේ ගමන් කරන රථ රෝදයකට සංසාරේ ගමන් කරන සත්වයාට කර්මය සම්බන්ධයි. දැන් අපේ හාමුදුරුවෝ ප්‍රකාශ කරපු ඒ චුල්ලකම්ම විභංග සූත්‍රයේ වගේම දස ධම්ම සූත්‍රයේදී තව භාග්‍යවත් බුදුරජාන් වහන්සේගේ වචන කීපයක් හම් වෙනවා මේ කර්මය සම්බන්ධව. කම්මස්සක කර්මය සොකීය කොට ඇති පිරිසක් තමයි මේ සත්වය. කම්ම දායාද කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ. ඉතින් උබ්බේකත හේතුවාදී ප්‍රතික්ෂේප කරපු බුදුහාමුදුරුවෝ ඇයි මෙච්චර මේ කර්මය ජීවිතවලට සම්බන්ධ බව පැහැදිලි කරන්නේ? මහත්මයා මට හිතෙනවා සියල්ල කර්මයෙන් සිද්ධ වෙන්නේ නැහැ. බුදු වදන ඒකනේ, බුදු වදන වෙනස් වෙන්නේ නැහනේ. සියල්ල කර්මයෙන් සිද්ධ නොවුනාට බුද්ධ දේශනාව අනුව පැහැදිලි බොහොමයක් බහුතරයක් මේ ලෝකයේ සත්ව ප්‍රජාවගේ ක්‍රියාකාරීත්වය අර ඔබතුමා මුලින්ම ප්‍රශ්න කරපු විෂමතාව මේ කර්මය නිසාමයි. කම්මන් සත්තේ විභජති යදිදං හීනප්පනීතතාය. අපේ හාමුදුරන්ගිනුත් ඒක විස්තර වුණා චුල්ලකම්ම විභංග සූත්‍රයේ තියෙන්නේ. කර්මය තමයි මේ සත්වයාව උස් පහත් වශයෙන් අර කී පරිදි නිදුක් නිරෝගී වශයෙන් රෝගී වශයෙන් අල්පේශාක්‍ය මහේශාක්‍ය වශයෙන් ප්‍රාඥ දුෂ්ප්‍රාඥ වශයෙන් ඔය ආදි වශයෙන් යාම ධර්ම දේශනාව ඍජුවම අපට ත්‍රිපිටකයේ හමු නොවුනාට ත්‍රිපිටකයේ හමු නොවන බුදු වදන් මහත්මයා ගොඩාක් හම්බ වෙනවා අටුවාවල. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ. මේ වෙනත් ග්‍රන්ථයක තියෙන දෙයක් වුණත් වෙනත් අන්‍යාගමික අන්‍ය ජාතික කෙනෙක්ගේ ග්‍රන්ථයක දේශනයක තියෙන දෙයක් වුණත් රාගගින්න නිවන්න ද්වේෂය බැහැර කරන්න සමනය කරගන්න මුලාවෙන් අත මිදෙන්න හේතුවක් නම් ඒ දේශනය, ඒ ලේඛනය, ඒ ප්‍රකාශය, ඒ චිත්‍රණය, ඒ භාෂණය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ මහාපදේශ දේශනා සූත්‍රය අනුව එක බුද්ධ වචනයක් හැටියටම සලකන්න භාග්‍යවත් බුදුරජාන් වහන්සේම අපට අවසර දීලා තියෙනවා ඉඩකඩ. එනිසා තියෙන්නේ ත්‍රිපිටකයේද අටුවාවකද බයිබලයේද කුරාණයේද භගවත් ගීතාවේද කියලා ප්‍රශ්නයක් නෑ. මේ සිත තුළ ඇවිලෙන කෙලෙස් ගිනි නිවා ගන්න පුළුවන් නම්. මොකද කෙලෙස් ගිනි නිවා ගැනීම අරමුණ දැවිමින් තැවිමින් පිච්චෙමින් නලියමින් දඟලමින් අපි මේ සංසාරේ ආපු දුර හොඳටම ඇති. දැන් මේ ගමනාන්තයක් ඉක්මනටම සලකුණු කරගන්න අවශ්‍යයි. ඉතින් නියාම ධර්ම අපිට අටුවාවල හම් වෙනවා. ඔබතුමා මතක් කළා උතු නියාම බීජ නියාම කම්ම ධම්ම චිත්ත. උතු නියාම මේ අවව වැස්ස වසන්ත ඍතුව ශීත ඍතුව ග්‍රීෂ්ම ඍතුව කර්මය නිසා නෙමෙයි, කර්මය නිසා නෙමෙයි. හැබැයි ඊට පස්සේ නියාමයක් අරගෙනීමකෝ බීජ නියාම. කොස් ගහේ පොල් දෙල් හැදෙන්නේ නැහැ කොස්ම තමයි. දෙල් ගහේ කොස් හැදෙන්නෙත් නැහැ. රුක්කත්තන ගහේ රුක්කත්තන මල් වතුසුද්ධ මල් පිපෙන්නේ නැහැ. ඉතින් ඔය විදිහට බීජ නියාමයක් තියෙනවා. ඊට පස්සේ චිත්ත නියාම මේ සිතේ ක්‍රියාකාරීත්වය. ඊට පස්සේ ධම්ම නියාම කියන්නේ බෝධිසත්ව
තත්ත්ව චරිතයට බුද්ධ චරිතයට අදාළව ආශ්චර්යවත් සිදුවීම් තියෙනවා. ඒවා ධර්ම නියාමය. ඊට පස්සේ කම්ම නියාමය. මේ නියාම ධර්ම පහිනුත් ප්‍රබලම නියාම ධර්මය කර්ම නියාමය. මහත්මයා ඒ කර්ම නියාමය අනිත් හැම නියාමයකටම බලපානවා. දැන් උදාහරණයක් අරන් බලන්න. මේ ඍතු නියාමය කලට වැහි වහිනවා. වස්සාන ඍතුවේ වහින්න ඕන. අපි අතීතයේ අපිට මතකයි භික්ෂුන් වහන්සේ වස් සමාදන් වෙනවා. වස්සාන ඍතුව කඨින චීවර මාසයත් අවසානයි. මාස හතර පුරාම එකම වැහි පොදක්වත් වැටිලා නැහැ. එතකොට අර ඍතු නියාමයත් විෂම වෙලානේ. ඒකට බලපාන්නෙත් කර්මය. බලන්න අපි පිරිත් දේශනාවක් අවසානේ සමහර විට මේ ධර්ම දේශනාවක් සාමාන්‍ය ධර්ම දේශනාවක් අවසානේ බෝධි පූජාවක් අවසානේ පවා කියන ගාථාවක් තියෙනවා. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. මේකත් අර කියන විදිහට මේක ත්‍රිපිටකේත් නෑ, අටුවාවලත් නෑ, ටීකාවකත් නෑ. හැබැයි මේක බුද්ධ වචනයක්ම තමයි. ඔය ගාථාව සංස්කෘත ශ්ලෝකයක් පාලියට හරවා ගැනීමේ ප්‍රතිඵලයක්. ඒකේ දැන් ඔය කතාව බුද්ධ වචනයක් නෝනට බුද්ධ වචනයක් හැටියට අපිට ගන්න පුළුවන්. ඔය කාරණය බුදුහාමුදුරුවෝ දේශනා කරන අංගුත්තර නිකායේ අධම්මික සූත්‍රේ, චතුක්ක නිපාතේ අධම්මික සූත්‍රයේ රජවරුන්ගේ පටන් අපි ගනිමු. පාලකයාගේ පටන් පහලට පිරිස් අධාර්මික වෙච්ච තැන, අයුක්ති සහගත වෙච්ච තැන, අසාධාරණයට අමනෝඥ ක්‍රියාදාමයන්ට සිතුවිලිවලට වචනවලට ඔක්කොටම වඩා ක්‍රියාකාරීත්වයට කායිකව සමාජික වශයෙන් ඒ අසත්පුරුෂ අධාර්මික ක්‍රියාදාමයට මුල් තැන දුන්නොත්, තවත් සරලව කිව්වොත් පාලකයාගේ සිට යාචකයා දක්වා ඔය දෙන්න අතරට ඔක්කොම අයිති. එහෙමයි. ඔය දෙන්න අතරට ඔක්කොම අයිති. අධාර්මික වුණොත් අධාර්මික වේවා කියන්නේ ප්‍රාර්ථනා කරන්නේ රාජා භවතු ධම්මිකෝ, රජු දැහැමි වේවා. රජුරු විතරක් නෙමෙයි, පාලකයා විතරක් නෙමෙයි, රාජ්‍ය නායකයා පමණක් නෙමෙයි. නායකයන්ගෙන් පටන් ගන්න ඕන. නායකයා ආදර්ශවත් වෙන්න ඕන. ඕනම රටක සියලු සත්ව ප්‍රජාව ධාර්මික වෙච්ච තැන තමයි දේව වස්සතු කාලේන කල්ලට වැසි වහින්නේ. මුළු රටම පාලක පාලිත දෙපාර්ශ්වයේම අධාර්මික වෙලා රෑ ලිවෙනකම් පැය 24ම ප්‍රාර්ථනා කරන්න කියන මාහයියෙන් කියා දේව වස්සතු කාලේන කියලා වහින්නේ. ඒ හේතුව ධාර්මික භාවය හෝ අධාර්මික භාවය. කල් වැසි වසින්න ධාර්මික භාවය, අකල් වැහි වහින්න හෝ කලට වැසි නොවසින්නට අධාර්මික භාවය. මහත්මයා ධාර්මික අධාර්මික භාවය තුළ අපේ හාමුදුරුවොත් මුලින් විස්තර කරපු පින පව නෙමේද තියෙන්නේ, කුසල අකුසල නෙමේද තියෙන්නේ. අන්න බලන්න අධාර්මික ක්‍රියාදාමයක්, අධාර්මික පාලනයක්, අධාර්මික වෘත්තියක්, අධාර්මික පවුල් ජීවිතයක්, පාසල් ජීවිතයක්, සාමාජික ජීවිතය මේ ස්වභාව ධර්මය තුළ ඍතු විපර්යාස ඍතු විෂමතා ඇතිවෙන්ට හේතු වෙච්ච හැටි. ඒ ගාථාවේ දෙවනි පාදය සස්ස සම්පත්ති හෝතුච කෙත්වතු සරුසාර වේවා. ශස්්‍ය සම්පත්තිය පළදාව ගස්කොළන් වල වගාවල අස්වනු පළදාව හොඳට ලැබෙන්න කියලා බීජ නියාමයනේ. අද වර්තමානයේ වෙනකොට ගස්වල පළදාව අඩුයි. එක හේතුවක් මිනිසුන්ගේ අධාර්මික ක්‍රියා නිසා වනාන්තර ගස් කොළන් විනාශ කරනවා 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 ඉවරයක් නැහැ. ගස් කොළන් ඔක්කොම විනාශ කරලා මුළු ලෝකෙම කාන්තාරයක් වෙලා මේ හැම ගඟක්ම මුහුද පවා මුහුදේ ලුණු වතුර ටික පවා හිඳිලා ගියදාට අන්තිම මාළුවත් මැරිච්ච දාට දැන් ගස් කොළන් නෑ, දිය මිදුවක් නෑ. මිනිස්සු එදාට තමයි තීරණය කරන්නේ මේ රුපියල් හෝ ඩොලර්ස් හෝ ස්ටර්ලින් පවුන් හෝ එබඳු කිසිදු මුදල් ඒකකයක් ආහාරයට ගත නොහැකි බව.
එතකං මේ මුග්ධ ජනතාවට තේරෙන්නේ මේ ස්වභාව ධර්මය විනාශ කිරීමේ ආදීනමය තේරෙන්නේ. නිසා අද ගස්කොළන් විනාශයි, පළදාව හරිම අඩුයි. පළදාව තිබුණත් ඒවැය රසගුණ අඩුයි කියලා හැමෝම කියනවනේ. ඉස්සර තරම් පළතුරුවල රසයක් නෑ. ව්‍යංජනය සඳහා යොදාගන්න ඒ ශාක කොටස් වල රසයක් නෑ, සුවඳක් නෑ. ඒ කියන්නේ ගුණයක් නැති වෙලා. අන්න බලන්න අධාර්මික ක්‍රියා මතුවෙච්ච තැන මේ කෙත්වතු අස්වනු සරුසාර වෙන්නේ. මහත්මයා, ප්‍රාණඝාතය වැරදි කරුවෙකුට මරණීය දණ්ඩනය නියම කළත් ඒක ප්‍රාණඝාතය. සාමාජික විවරණය වෙනම වෙන්න පුළුවන්. අපේ හාමුදුරුවොත් එහෙම කිව්වා. මේ කවුරු කොහොම කිව්වත් බුදු දහමට අනුව විවරණයක් තියෙනවනේ. දැන් අපේ රටේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වෙන්නේ යම් රටක මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වෙනවා කියමුකෝ. උසාවියකින් විනිශ්චයකාරතුමෙක්නේ මරණීය දණ්ඩනය නියම කරන්නේ. ඊට පස්සේ ඒ රටේ රාජ්‍ය නායකයා හෝ අධිකරණ ඇමතිය ඒ අයගේ අනුමැතිය ඕන ඇතිනේ. අපි දන්නේ මොකද අපේ රටේ එහෙම එකක් ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. ඊට පස්සේ අලුගෝසුවනේ එල්ලලා මරන්නේ. අර නඩුකාරතුමාගේ ඉඳන් අලුගෝසුව දක්වා ඔක්කොම ඝාතකය. ඔක්කොටම ප්‍රාණඝාත අකුසලයේ සමානව හෝ මොනයම් ක්‍රමකින් හෝ බෙදිලා යනවා. හරියටම ඒවා වෙන්නේ කොහොමද කියන්න බෑ. දැන් මට වැටහෙනවා ස්වාමීන් වහන්සේ, දැන් මෙතනදී අපිට මූලික අවස්ථාව තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපි එක පැත්තකින් අපි මේ සියල්ල කර්මයෙන් සිදු නොවේ කියන එක බුද්ධ වචනේ තියෙනවා. ඒතර කර්මයේ එක පැත්තක. ඒතර නියාම ධර්මත් තියෙනවා. මේ නියාම ධර්ම සහ කර්මයේ කියන අතර සැසඳියාව අපි කොහොමද දැකිය යුතුවන්නේ ස්වාමීන් වහන්සේ? මොකද දැන් අපි කියන්නේ කම්මනාවත්ති ලෝකෝ, ඔය වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා චිත්තේන නීයති ලෝකෝ. මේ ලෝකෙ ඉදිරියට අරගෙන යන්නේ සිත. චිත්තේන පරිකස්සති, ඇදගෙන යන්නේ සිත. චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්මබු. මුළු ලෝකයේම මේ සිත කියන එකම දෙයට වසඟ වෙලා පවතින්නේ. ඉතින් ওই චිත්ත නියාමයයි කර්ම නියාමයයි වෙන් කරන්න බෑ. දැන් අංගුත්තර නිකාය නිබ්බේධික සූත්‍රයට අනුව අපේ හාමුදුරුවෝ මුලින්ම විග්‍රහ කළා ඔබතුමා අහපු ප්‍රශ්නෙට. චේතනහම් භික්කවේ කම්මං වදාමි නිබ්බේධික සූත්‍රයේ තියෙන්නේ. ඉතින් කර්මය කියන්නේ මම චේතනාත්මකව කියපු උවමනාවෙන්ම හිතපු උවමනාවෙන්ම කරපු හිතපු කියපු කරපු හිතිච්චා කියවිච්චා කෙරිච්චා කර්මය නෙමේ. එනිසා දැන් අපිට සමහරවිට හිතෙනවා. සැනකින් මේ හිතෙන දේ හිතන තත්වයට ආවොත් නම් කර්මයක්. සැනකින් එහෙම වෙන්න පුළුවන්. කියවෙනවා කියවි ඒක කියන්න පටන් ගත්තොත් දැඩි උමනාවකින් සැලසුන් සහගතව වීරයකින් අන්න කෙරෙනවා. කෙරෙන දේවල් කර්ම නෙමේ. එහෙමනම් අපිට පය තියලා පොළොවේ ඇවිදින්නත් බෑ. අපේ පතුලට යට වෙලා පුංචි පුංචි සත්තු කොච්චර මැරෙනවද? මැරෙනවා. ඉතින් ඒක සත්තුන්ගේ ප්‍රශ්නයක් නේ, අපේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. මම සතුන් මරනවා අන්න එතකොට මරනවා කියනකොට ඒක වගකීම මම බාර ගන්න ඕන. මහත්මයා, ව්‍යාකරණෙත් කර්මයක් තියෙනවනේ. ඔය කර්මය ඒක මුලින්ම කියන්න තිබුණේ. අපිට හමුවන කර්මය කොටස් තුනක්. එකක් ව්‍යාකරණීය කර්මය, කර්තෘ කර්මය ක්‍රියාව. ඊට පස්සේ සමාජික කර්මය, පේෂ කර්මය, චිත්‍ර කර්මය, කෘෂි කර්මය. ඒවත් අර කියන විදිහට සමහර විට කුසල හෝ අකුසල වෙන විදිහට කරන්නත් පුළුවන්. මේ ඊට පස්සේ මේ ස්වභාවික කර්මය, එහෙම නැත්නම් දාර්ශනික කර්මය, බුදු දහම ඉස්මතු කරන කර්මය, ඔය කුසල අකුසල මේ පින්පව් ආදී වශයෙන්. ඉතින් මේ අපිට මෙතෙන්දී ප්‍රධාන වශයෙන්ම සලකන්න තියෙන්නේ මේ චේතනාත්මකව කරන කර්මය. ඒක දාර්ශනික කර්මය. දැන් මම කිව්වා මම සතෙකු මරනවා. මම ඒ අකුසල කර්මය සිද්ධ කරගන්නවා. මගේ පයට පෑගී සතෙක් මැරේ. සමහර විට මම දන්නේත් නැහැ. සතෙක් මැරේ, මගේ පයට පෑගී සතෙක් මැරේ. ව්‍යාකරණයට අනුව
ඒ වාක්‍යයේ කර්මයක් නෑ. කර්මයක් සතේ කර්තෘ මෙරි ආඛ්‍යාතේ ක්‍රියාව කර්මයක් නෑ. ව්‍යාකරණයේ කර්මයක් නැත්නම් ස්වභාවික වශයෙන් දාර්ශනික වශයෙන් කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. මම සතෙකු මරමි. ඒ ව්‍යාකරණානුකූලව කර්තෘකාරක වාක්‍යයක් ආඛ්‍යාතයට ක්‍රියාවට යටත් වන පදය තියෙනවා කර්ම පදය හැටියට සතෙකු. අන්න එතකොට කර්මයක් සහිතයි සකර්මක වාක්‍යයක් ව්‍යාකරණයට අනුව. මටත් කර්මයක් සිද්ධ වෙනවා. ඒ නිසා මහත්මයා කියන්න පුළුවන් කර්මය මේ ධර්මය කර්මය උගන්නන්නේ අපේ ධර්මයේනේ. ධර්මය ව්‍යාකරණානුකූලයි ව්‍යාකරණය ධර්මානුකූලයි. අපිට ඔය කතාව හොඳට පැහැදිලි කරලා දුන්නේ අපේ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ අපට උගන්වපු උපප්‍රධානාචාර්ය හැටියට වැඩ සිටපු අතිගෞරවනීය හැගොඩ කේමානන්ද නායකාඳුරු. එහෙමයි ස්වාමීන් වහන්සේ, දැන් පොඩි විරාමයකට යනවා. වහන්සේ කිව් කරු පැහැදිලි. සිතනවා කියන එක එකක්, සිතනවා කියන එකක්. එතනින් තමයි චේතනාව ප්‍රධාන වෙන්නේ. හොඳයි, අපි දැන් කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් මේ පැලසරණින් හමු වෙමු.